මං හිතනවා කවුරුත් අමනාප වෙන්නේ නැති කියලා මම මේ ඉදිරිපත් කරන්නට යන කරුණු කාරණා පිළිබඳ මම බොහොම ගෞරවණීය ලෙස ඉල්ලීමක් කරන්න කැමතියි මේ පාසලේ විතරක් නෙවෙයි අපි මේ වැඩසටහන කරන්නට යන සියලුම පාසල්වල දෙමව්පියන්ගෙන් ගුරු භවතුන්ගෙන් විදුහල්පතිවරුන්ගෙන් මේ අපේ රටේ ලක්ෂ 41ක් වූ පාසල් දූ දරුවන් දේශපාලඥයා ඉදිරියේ වැඳ නමස්කාර පූර්වකව දනගස්සන පිළිවෙතෙන් මම හිතන්නේ බැහැර වෙන්න කාලය අවිලා තියෙනවා විශේෂයෙන්ම අපේ දූ දරුවන් ඒ ගරු බුහුමන් දක්වන්නට ඕන ගුරු පරපුරට දෙමව්පියන්ට සහ තමන් හඳුනන අසල්වාසී වැඩිහිටි පරපුර අර ගතානුගතික ක්‍රමවේද මම හිතනවා ඒක වහල්භාවයේ සංකේතයක් එහෙම දුවා දරුවන් දේශපාලකින්ගේ වහල් භාවයට රක් කිරීම වැරදි. ඒ වගේම මේ හැම පාසලකටම යනකොට අපිට අසන්නට ලැබෙන අඳුනාවක් තිබෙනවා. මේ පාසලේ වුණත් ඒ නිවේදක සහකාර විදුහල්පතිතුමා මේ පාසලේ බරපතල අඩුපාඩුකම් ඌනතාවයන් පිළිබඳ කතා කරා. ඇත්ත වශයෙන්ම පාලකයෝ දැනගන්නට ඕන ඒ වගේ කතා ඉදිරිපත් නොවන ආකාරයට අධ්‍යාපන ශාස්ත්‍රයට ඒ අවශ්‍ය සම්පත්තික ප්‍රතිපාදන ටික ලබා දෙන්න. මම සතුටින් කියන කැමති අද මේ උත්සව සභාවට අපේ ආරාධනාව පරිදි සහභාගී වුණු ව්‍යාපාරික දහනපති රොයල් වසන්ත පෙරේරා මැතිතුමත් සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන වෙනුවෙන් ඒ වැඩසටහන ශක්තිමත් කරන්නට එතුමා ප්‍රතිපාදන ලබා දෙනවයි කියන පොරොන්දුව එතුමා මට කිව්ව මේ අවස්ථාවේ ප්‍රසිද්ධියට පත් කරන්න කියලා. එතකොට එතුමා මගෙන් ඇහුවා දැන් කොහොමද මේක කරන්නේ ඔබත් දැනගන්න ඕනේ මේක කොහොමද කරන්නේ කියන්නේ ඇයි මේ කෝටි ප්‍රකෝටි ප්‍රමාණයක් සම්පත් අපිට අධ්‍යාපනයේ සෞඛ්‍ය ශක්තිමත් කරන්නට ඒ අවස්ථාව ලැබුණේ කොහොමද ඒක ලැබුණේ මොකද්ද මේ වැඩසටහනේ රහස රහසක් මොනවත් නැහැ බොහොම පැහැදිලි දානපතිය මුදල් ලබා දෙන්නේ දේශපාලඥයාටවත් අරමුදලකටවත් වෙනත් සංවිධානයකට නෙවෙයි කෙලින් මුදල් ලබා දෙන්නේ සැපියුම් ආයතනය සැපියුම් ආයතනයට මුදල් ලබා දුන්නාම දානපතියටම ලැබෙනවා ඒකේ රිසිට්පත මම තමයි පහසුකම් සලසන්න හැටියට මැදිහත් කරුව හැටියට දානපතියයි සැපියුම් කරුවයි එකට සම්බන්ධ කරපු පුද්ගලයා හැටියට ඒ රිසිට්පතේ කොපියක් අරගෙන අපේ රටේ අධ්‍යාපන පද්ධතියටත් පාසල් පද්ධතියටත් රෝහල් පද්ධතියටත් මේ උපකරණ මේ භාණ්ඩ පරිත්‍යාග කරලා ඒක රජයේ ඉන්වෙන්ටරි එකට ඇතුළත් කරනවා. ඒතර මේකේ රහස මොකද්ද? මේ වැඩපිළිවෙලේ මිස්ටර් 5% ලා 10% ලා 15% ලා 20% ලා නෑ. පගාව, අල්ලස, හොරකම, දූෂණය, වංචාව, කප්පම, දේශපාලඥයාගේ පංගුව, අරයාගේ පංගුව, මෙයාගේ පංගුව කිසිම පංගුවක් නෑ. පංගු පිටින් ලැබෙන්නේ දුවා දරුවන්. පංගු පිටින් ලැබෙන්නේ පාසල් පද්ධතියට. හැම පංගුවක්ම ලැබෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ශක්තිමත් කරන්න. අද සමාජය තුළ දැවැන්ත ඛේදවාචකයක් තිබෙනවා. ඒ ඛේදවාචකය තමයි ළමා හිංසනය. ළමයින්ට සිදුවෙන අතවර. ළමයින්ට එල්ල වෙන තර්ජන ගර්ජන. අපිට ඇහෙනවා රජය නියෝජනය කරන බලධාරීන් ඇමතිවරුන් කියනවා ළමා අපචාර මෙච්චර ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලයි කියලා. දැන් අපි අහනවා රජෙන් ඔබගේ වගකීම දත්ත ඉදිරිපත් කිරීම විතරක් නෙමෙයි. මොකද්ද මේකට විසඳුම? ළමා අපචාර වැඩිවීම තුල රජයක් හැටියට රටක් හැටියට පුරවැසියන් හැටියට අපි හැමෝම එකට එකතු වෙලා මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය? කිසිම වැඩපිළිවෙලක් නැහැ. ආවට ගියාට වැඩ කටයුතු ක්‍රියාත්මක වෙන්නේ. නීති පද්ධතිය ශක්තිමත් නැහැ. ලිහිල් දඬුවම් ලැබෙන්නේ. අවසානයේ රටේ ජනතාවට සිද්ධ වෙනවා තමන් රජයට ගෙවන බදු මුදල් වලින් ළමා අපචාරවල නිරත වෙන අයව නඩත්තු කරන්න හිරගෙද. ළමා අපචාර අපේ රටේ ජන සමාජයෙන් මුලිනු පුටා දමන්නට අපි කටයුතු කරන්නට ඕන. එවන් තත්වයක් ගෙනෙන්නට ඉතාමත්ම ශක්තිමත් නීති පද්ධතියක් අපි ගේන්නට ඕන. රටේ නීතිය හා සාමය නීත්‍යානුකූලව කටයුතු කිරීම නීතියේ ආධිපත්‍ය අපි ශක්තිමත් කරන්නට ඕන. මේ රටේ ආරක්ෂක අංශ සවි බල ගන්නන්නට ඕන. මේ ළමා අපචාරවල නියැලෙන ඒ මහා අපරාධ කරන්නන් නීතිය හමුවට අධිකරණය හමුවට ගෙනෙන එක පමණක් නෙවෙයි. ඒ නීතිය සංශෝධනය කරලා දැඩි දඬුවම් ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. දැන් ආරක්ෂක අංශවල
බොහොමයක් දෙනව අපිට පුළුවන් මේ රටේ ළමා අපචාර තත්ත්වය නැති භංග කිරීම සඳහා ඒ මෙහෙයුම් වලට යොදා ගන්න. අද යුගයේ මානුෂීය මෙහෙයුම අන්න එයයි. මේ ළමා අපචාර ප්‍රශ්නයට අපිට රජයෙන් අවශ්‍ය තොරතුරු දත්ත විතරක් නෙවෙයි අපිට විසඳුම් අවශ්‍යයි. ඒට විසඳුම් ලබා දීම උදෙසා විපක්ෂයක් හැටියට ඒ ගණ්ඩ තියෙන දැඩි තීන්දු තීරණ වලට දරුවා වෙනුවෙන් අපි ඕනම කැපකිරීමක් ඕනම වැඩපිළිවෙලකට අපචාරකරුවන් නැති භංග කිරීමේ වැඩසටහනකට මුල පුරන්නට විපක්ෂයක් හැටියට අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා දරුවෝ වෙනුවෙන් කිමුල් කඳුළු හලන්නේ නැතුව තමන්ගේ කාර්යභාරය දත්ත ඉදිරිපත් කිරීමට සීමා වෙන්නේ නැතුව කෂේරුකාව ශක්තිමත් කරගෙන දැඩි නීති රීති පමුණුවන්නට රජයට කටයුතු කරන්න දෙයි කියලා මම ඉල්ලීමක් කරනවා. ඒ කරන කටයුතු වලට විපක්ෂයක් හැටියට අපේ පූර්ණ සහයෝගය අපි ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් මම දුකටපත් වුණා විදුහල්පතිතුමත් සහකාර විදුහල්පතිතුමත් හැමෝටම කිව්වා බොහොම බයෙන් ඉන්නේ කියලා. මොකද්ද බය වෙන්න හේතුව? කොයි වෙලාවේ විදුලිය කපයිද දන්නේ නැහැ. මට දැන් පණිවිඩයක් මේ කතාව යන අතරතුර මට ලැබුණා ඉන්දික පීරිස් මහත්මයා. එතුමා බාර අරන් තිබෙනවා දැන් මේ පාසලේ ලයිට් බිල් ඇවිල්ලා තියෙනු 36000. මම හිතන්නේ මේ 36000 ගෙවන්නට ඉන්දික පීරිස් මහත්මයා අපේ සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් සංවිධායකතුමා ඒ වගකීම බාරගත්තා. කිව්වා වගේම කරන්න ඕන. දැන් බලන්න මිත්‍රවරුනි, රටට පොරොන්දු වුණා අවුරුද්දකට දෙපාරයි විදුලි බිල සංශෝධනය කරන්න කියලා. දැන් මෑත කාලේ තුන්වෙනි වතාවටත් සංශෝධනය කරනවා. 100%ට 500%කට ආසන්න ප්‍රමාණයකින් විදුලි බිල වැඩ කරනවා. මේ රටේ බහුතරය ජනයාට දැන් සැබවින්ම කරන්ට් එක වැදිලා තියෙනවා. කොහොමද මේ රටේ ජනතාව ජීවත් වෙන්නේ? මේ රටේ පාලකයන්ට තේරෙන්නේ නැද්ද මිනිස්සු විඳින දුක? මිනිසුන්ගේ හදවතේ කැකෑරෙන කඳුල වේදනාව ගැන සංවේදී භාවයක් නැද්ද? අද අම්මලා තාත්තලා හූල්ල හූල්ල ඉන්නවා මේ විදුලි බිල දැකලා. කොහොමද දෙයියනේ විදුලි බිල ගෙවන අතරතුර මම්මගේ දුව දරුවන්ට ඒ ආහාර වේල් ටික ලබා දෙන්නේ? කොහොමද දරුවට දෙන්න තියෙන අධ්‍යාපනික උපකරණ ටික අරන් දෙන්නේ? මං කියනවා රට කතරම් බංකොලොත් තුනක් පාලකයන්ට අවබෝධයක් තිබෙන්නට ඕන ජන දුක පිළිබඳව. ජනතාවගේ හදවතේ කැකෑරෙන ඒ දුක කඳුල වේදනාව අඳෝනාව පිළිබඳව අවබෝධයක් තිබෙන්නට ඕන. අවබෝධයක් තිබුණාට මදි. මේවට විසඳුම් අවශ්‍යයි. මේවට විසඳුම් ලබා දෙන්නට රටට මුදල් අවශ්‍යයි. රටට ප්‍රතිපාදන අවශ්‍යයි. අපි ඔප්පු කරලා තිබෙනවා රට දියුණු කරන්නට ප්‍රතිපාදන හොයන ආකාරය. මතක තියාගන්න දහස් ගණනින් දසදහස් ගණනින් අද පොදු ජනතාව මහ පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ විදුලි බිල් වලට විරුද්ධව. මතක තියාගන්න මේක ගොඩ නැගෙන මහා ජනබල වේගය. මේ ජනබල වේගය නිර්මාණය වෙලා තිබෙන්නේ පීඩණයට, අසහනයට, දරිද්‍රතාවයට උහුලන්න බැරි බරක් තමන්ගේ හිස මත කරපිට පැටවෙන ජනතාවක් තුල ඒ ඇතිවෙන ඒ මහා දුක්ඛිත තත්ත්වය නිසා රජයට අපි කියනවා කරුණා කරලා අනීතිකව නිත්‍යානුකූල නොවන ආකාරයට මේ කරපු වැඩි කිරීම වහාමහකුලා ගන්න. බොරු දත්ත ඉදිරිපත් කරලා, අසත්‍ය ඉදිරිපත් කරලා මේ ක්‍රියාදාමය පිළිබඳව ජනාධිපතිවරයත් වග කියන්නට ඕන, විෂය භාර ඇමතිවරයත් වග කියන්නට ඕන, PUCSL එකත් වග කියන්නට ඕන. ඒගොල්ලොත් වැරදි දත්ත ඉදිරිපත් කරලා තමයි බොරු සංඛ්‍යාලේකන මම අපාලා තමයි මේ ක්‍රියාදාමය ඉෂ්ට කරලා තිබෙන්නේ. මේ අසාධාරණ විදුලි බිල වැඩි කිරීමට විරුද්ධව ඒ අභියෝගයට ලක් කරමින් අපි මහපාරට බහිනව විතරක් නෙමෙයි ගත හැකි ගත යුතු සියලුම නීති ක්‍රියාමාර්ග අරගෙන මේ රටේ විදුලි පාරිභෝගිකයා වෙනුවෙන් සමස්ත පොදු ජනතාව වෙනුවෙන් නැගී සිටින්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියන පොරොන්දුව අපි මේ අවස්ථාවේ ආදරණීය මේ සභාවේ සිටු දෙනාටම ප්‍රකාශ කර සිටිනවා.